ශක්තිවන්ත වෙනවා. අපිට සබන් දෙන්න, අපිට කතා බහ කරන්න මේ අවස්ථාවට සහභාගී වෙන්න පිළිවන්. මේ මොකද අපි හැම දිනාටම දැන් බල කරලා තියෙනවා. අපි හැම දිනාටම දැන් සිදු වී තිබෙනවා. අපේ රට මේ ගමන් කරමින් තිබෙන මාවතින් වෙනස් කරමින් තිබෙනවා. තව දුරටත් අපේ රට මේ ගමන් කරමින් තිබුණු මාවතින් ඉදිරි විශාල විනාශකාරී අන්තයක් ගන්නකොට සබවාදී අන්තයක් නෙවෙයි. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු දේශපාලන සංස්කෘතිය. ඒකත් වැදගත්. බොහෝය මේ ප්‍රශ්නේ ලබු කරන්න හදනවා ආර්ථික ප්‍රශ්නයකට. දැන් මේ ආර්ථික ප්‍රශ්නේ පතුලේ තිබෙන්නේ අපේ රටේ දේශපාලන පොලිටිකල් කල්චර්. ඒ නිසා අපිට බල කරලා තිබෙනවා මේ ආර්ථික ප්‍රතිපත්තිය, මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න. ජාතික ජන බල වේගය, ඒ වෙනස් කිරීමේ අභියෝගය වාදගත් නැහැ. ඒ මම කියන්නේ දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය අද ප්‍රතිවිපාක මතක්. ආර්ථික වශයෙන් සංඛ්‍යා දැක්ක ඇතුලේ ඇති වෙන ප්‍රතිවිපාක. දැන් අයවැයනිකණිය මම පිටත් වුණ දවසේ තමයි සම්මත වුණේ. සම්මත වෙලා එන ගමන් මාධ්‍යවේදී ගැහුවා, ඒගොල්ලෝ 123 කින් බිනුවා නේද කියලා. මම කිව්වේ ලංකාවම විකුණුවත් අත උස්සන්න සිංහලකම් කීපයක් පාර්ලිමේන්තුවේ. එහෙනම් පාර්ලිමේන්තුවේ මේක ජයග්‍රහණය කරන්න කිව්වොත් අපි මුදුම වෙන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තුවේ මේ ආර්ථික ප්‍රතිපත්ති ජයග්‍රහණය කරාට රට තුල ජනතාව තුළ එම ආර්ථික ප්‍රතිපත්ති ජයග්‍රහණය කරන්නේ නැහැ. ඒ නිසාද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාවගේ ඇත්ත මතය, ජනතාවගේ ඇත්ත අදහස. පාර්ලිමේන්තුවේ තිබෙන විකෘති අදහස ජනතාව හිතන්නේ එක විදිහකට, පාර්ලිමේන්තුවේ බහුතරය හිතන්නේ තව විදිහකට. එනිසා අපිට අපේ අභියෝගය තමයි මේ පාර්ලිමේන්තුව වෙනුවට අපේ රටේ ජනතාවගේ ඇත්ත මතය, ඇත්ත වමනා, ඇත්ත අරමුණ නියෝජනය කරන නව පාර්ලිමේන්තුවක් හදන්න. අන්න ඒක හදමු කියන ආරාධනා කරන තමයි අපි තම මාසම් වෙනවා. මෙවැනි වේදනාවක දුක්ඛදායි ජීවිතයකට පත් වෙන්න ඕන රටක් නෙමෙයි අපේ රට. ඔබලා දැක්කන කොහොමද වාර්තා වෙන්නේ? ඕමාන් නගරේ ශ්‍රී ලංකා තම සහෝදරයෝ, අපේම සහෝදරයෝ, අපේ දියණි, අපේ නැගණි නේද ගණික වෘත්තියේ විදේශීය මේ රූම් ඉතිහාසයේ වහල් විදේශීය කරවද අද මොකක්ද වෙන්නේ? අපේ සහෝදරයෝ, අපේ නැගණි, අපේ දියණිය විදේශීය කරනවා. සෞදි අරාබියම සමයි දුබායි වල 40,000 විසිට වීසා අරගෙන ඇවිල්ලා වස්සනේ කොපාරේ ඉන්නවා. 40,000 මොකද මේ ඇතුළේ කියන වචන? අපි එකයි සෞදි සෞදි මහන්. මේ තත්ත්වෙන් අපි රට වෙනස් කරනවද? එහෙම නැත්නම් මේ තත්ත්වේ මේ විදිහටම ගලාගෙන යන්න ඉඩ දෙනවද? මොකද මේ විදිහටම ගලාගෙන යන්න ඉඩ දෙනවද? මේක වෙනස් කරනවා. අපි ඔබට ආරාධනා කරන්න. අපි ඔක්කොම එකතු වෙලා අපේ මාතෘභූමිය, එහි විසන ජනතාව, මේ පත්ති තිබෙන ඛේදවාදිකේ නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය සටන අපි දියත් කරනවා. මහා ජනයාට අයිති ධනය මේ උදාහරණ කණ්ඩායමක් තුන් වෙන ගැනීම. ඉස්පිරිතාල බෙහෙත් දෙන්න දෙන්න ධනය, වාසල් පහසුකම් දෙන්න දෙන්න ධනය, යබි ජමර පෝෂණ මල්ල දෙන්න දෙන්න ධනය, දරුවට ආහාර වේලක් දෙන්න දෙන්න ධනය, අලුතින් කර්මස්සලාවක් කරන්න දෙන්න ධනය, අලුත රැකියා නිෂ්පාදනය කරන දින ධනෙ ඉත කුඩා පරපුර වල ලක්කත් එක්ක කොටගෙන ඉන්නවා. දීර්ඝ කාලය මේ පරපුර වල ඇතුලේ ව්‍යාපාර දෙකක් ඉන්නවා. අපිට බලන්න මේ පරපුර වල උඩින් ඉන්න කවුද? දේශපාලක ඉන්නවා. ඊනම මේ වල ඉන්න ව්‍යාපාර දෙකක් ඇත්ත කර්මාන්තක මොලේ මේ ඇත්ත කර්මාන්තක මොලේ ඇත්ත විවසාය කියන්නේ ආණ්ඩුව කෙනෙකුට ඒ ආණ්ඩුවට එකතු වෙලා ඇති තරම් විශ්වාස කරන දීර්ඝ කණ්ඩායමක් ඒක තමයි ඇන්ටිසන් පිටියේ. ඒක තමයි සිම්බල් වෙන්න කරන්නේ. ඒක තමයි ගල්ලක් කියන කොට තහන්නේ. ඒක තමයි ඊසල් කියන කොට තහන්නේ. ඒක තමයි හන්දවැලක් විකුණන කොට තහන්නේ. යෝගී තා අතල සකින අපරා. ඕන් කිසිවෙක් සාධාරණ ව්‍යාපාරික නෙමෙයි. ඕ කර්මාන්ත කරු නෙමෙයි. ඕ නිවසයි කියන්නේ. ආන් වත් දෙකක ලයින දීර්ඝ කරු එකක් නෙමෙයි. මෙතන ඉස්සර. ඉස්සර පළකිනවා දීර්ඝ කරු නෙමෙයි. තම මාධ්‍ය කරු එකක් නෙමෙයි. මෙතන ඉස්සර.
අසුවත දාන පොලිසිය මනහත්මගේ පොලිසිය කණ්ඩායම මේ වලල් 2400ක් විතර වෙන පරිපාලන සේවය 100ක් විතර ඉන්නේ ගලි කිරසුංගල ගාමි සෙන්නත් අජිත් වට් කබ්දා බීබි ජයසුන්දර ෆර්ඩිනන්ඩ් මගේ ඉක්මාම නිලධාරි උදා කණ්ඩායම මේ වලල් නීතිය පසුතලන තන කණ්ඩායම මතක බලන්න එහෙම එකක් නෙවෙයි මේ දූෂිත වලල්ක් තිබෙනවා දීර්ඝ කාලයක් අපේ රටේ නඩත්තු සිදු වෙන්නේ ஒன்னை பல ජනතාවාදී ආණ්ඩුව ගොඩනැගීමට අපිට ලැබෙන්නේ. තාමත් පුදාගන්නවා. වසංගතය කෙරෙවලා මොකද රටේ? ඔබද මොකද කරේ? අසල් වෙසි ලාංකික බලාගතු වෙන විදිහට නේද? උදව් කරන්න උත්සාහ කරන්නේ. රස්සාව නැති වෙනකොට ඉන්න තැනක් නැති වෙනකොට අදෝපකාර කරන කෙනා සාමාන්‍ය කරලද? හැබැයි ආණ්ඩුව ඊයෙ නඩේ හොරගන්න බලන්න. මෙහෙම කුඩා කවුරවලලක් එකමණයක් නැහැ අදවතක් නැහැ වර්ණ සාක්ෂියක් නැහැ අනික අපි වේදනාවක් තියෙන්නේ අනික අපි වේදනාවේ හද දැනෙන්නේ පාර කණ්ඩායම මේක තමයි දීර්ඝ කාලයක් කරගෙන පාන අපි දැන් සහෝදරයනි සහෝදරවරුනි අපි ඔක්කොම එකතු වෙලා මේ චෞර වලල්ලේ ශ්‍රී ලංකාව දිහා බලමු මේකම තමයි ලංකා ප්‍රීමියර් ලීග් 20 22 එක්ව ජයගමෝ